අයිබෝවන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග. ආණ්ඩුව ජනතාවට සහන ලබා දෙන විවිධ වැඩසටහන් තියෙනවා. සමෘද්ධි, වැඩිහිටි දීමනා, වකුගඩු රෝගයෙන් සදා වන දීමනා මේ ආදී විවිධ නම් වලින් හඳුන්වන දීමනා සහන තියෙනවා. විශේෂයෙන්ම රට මේ වෙලාවේ මුහුණ පාලා තියෙන ආර්ථික අභියෝගත් එක්ක වෙනදා මේ සහන හිමිකම් ලබන්නට ඉඩ නොතිබුණු සැලකිය යුතු පිරිසකට මේ සහන අද අවශ්‍ය වෙලා තියෙනවා. ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා පහුගිය අයවැය කතාවේදී 2023 අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳලා මේ විවිධ සහන වැඩසටහන් තනි වැඩසටහනකට ගෙනල්ලා 2023 අප්‍රේල් මාසේ ඉඳලා, ඒ කියන්නේ මේ මාසේ ඉඳලා මේවා ඉලෙක්ට්‍රොනිකලි බැංකු ගිණුම් වල තැන්පත් කරන්නට කටයුතු කරනවායි කියලා. මේ සඳහා තොරතුරු රැස් කිරීමේ මූලික කටයුතු ඊයේ අවසන් වුණා. මේ වැඩසටහන කොහොමද ඉස්සරහට යන්නේ? මේක අභියෝගයට ලක්වන ස්වරූපයන් විවිධ වෘත්තීය සමිති ඔස්සේ අපිට පේන්න තියෙනවා. කොහොමද මේ කටයුතු ඉස්සරහට යන්නේ? මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික එච්. ටී. කමල් පද්මසිරි මහත්මයාට. සුබ දවසක් පද්මසිරි මහත්මයා. සුබ දවසක්. දැන් ඊයේ දවස වෙනකොට මේ සුභසාධක සහන වැඩසටහනේ තොරතුරු රැස් කිරීම අප්‍රේල් 10 වෙනකොට මුල් කටයුතු ඉවර කරන්න නියමිතව තිබුණේ. ඒ ටාගට් එකට ගියාද? කොහොමද තත්ත්වය? මම හිතන්නේ අතවසම අපි සන්තෝෂයි මේ අවස්ථාවේදී මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්නට. මේ වන විට 31 ලක්ෂයක් අවසන් කරලා තියෙනවා ඊයේ අපිට වාර්තා වුණු විදිහට. ඉතින් අත වශයෙන්ම මෙතෙන්දී අශෝක මම පැහැදිලිව කියන්නට ඕන ඒ 31 ලක්ෂය කියලා අපි කියන්නේ 37 ලක්ෂයෙන් මුලින් අපිට ලැබුණා ඇප්ලිකේෂන් 37 ලක්ෂයක්. ඒකෙන් 31 ලක්ෂයක් අපි අවසන් කරා කියන්නේ අපිට ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම දිසාපතිවරු කරුණු පැහැදිලි කරලා කිව්වා. දැන් සමහර නිවෙස්වලට මම දන්නවා අපි මේක ඔබේ නාලිකාවෙන් පවා අතොසෙන් ප්‍රචාරය කරා. සෑම නිවසකමට යන්න ඉස්සෙල්ලා අපි අර SMS පණිවිඩයක් ඒ නිවසට යවුවා. ඒතර ඒ SMS පණිවිඩය ගිහිපු සමහර නිවාසවලට අපේ සංගම් නිලධාරියා යනකොට ඒ අය නිවසේ නැහැ. නිවස දොර වහලා. අපි අවටින් හොයලා බලනවා අපේ සංගම් නිලධාරියා එයාට කියනවා ඒ අය දැන් කාලෙකින් මෙහි පදිංචියට ඇවිල්ලා නැහැ. ඒතකොට දැන් ඉවෙනි පුද්ගලයනුත් මේ සමාජ සුභසාධන ප්‍රතිලාභ ඉල්ලලා ඉල්ලුම් පත්‍ර දැම්මට ඒගොල්ලන්ගේ කිසිම උනන්දුවක් ඒ සඳහා නොමැති බව තමයි එතෙන්දී අපිට පැහැදිලිව පේන්නේ. ඒ නිසා අපි සියලු දිසාපතිවරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට කියලා තියෙනවා ඊයේ රෑ 12න් පස්සේ ඒ ටික පිරිසිදු කරගන්න දැන්. SMS කීයකට ගිහිල්ලා නැද්ද? ඒ ආදි වශයෙන් ගත්තම මම හිතනවා ඇත්ත වශයෙන්ම අපි සම්පූර්ණ ඉලක්කයට පැමිණලා තියෙනවා කියන එක. පත්තරවත් දැන් අපි මෙහෙම හිතමුකෝ 37 ලක්ෂයක් මූලිකව අයදුම්පත් ලැබුණා. දැන් 31 ලක්ෂයක් විතර මේ තොරතුරු නිලධාරියෙක් අදාළ අයදුම් පත්‍රය ඉදිරිපත් කරපු පුද්ගලයාගේ නැත්නම් පවුලේ නිවසට ගිහිල්ලා මේ තොරතුරු නැවත තහවුරු කරගෙන තියෙනවා ජංගම දුරකථනයේ යදවුමක් ඔස්සේ. දැන් මේ පියවරට ඇවිල්ලා තියෙනකොට ඊළඟට යන්න තියෙන්නේ කොතනටද? ඒ කියන්නේ අභියාචන ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තියෙනවද? කොහොමද මේ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නීති රීති එක්ක ඊළඟ පියවරට යන්නේ? දැන් අපි ඊළඟට තියෙන්නේ මේ ලබාගත් සංගම් නිලධාරියා ලබාගත් තොරතුරුයේ සංගම් නිලධාරියද ඇතුළු වන කමිටුවක් ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැවැත්වෙනවා. එතෙන්දී මේ නිවැරදි කර ගැනීමක්, ඒ කියන්නේ වෙරිෆිකේෂන් එකක් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදු කරනවා. ඒතර අපි කිව්වා ඒක දැන් වහාම ආරම්භ කරන්න. ආරම්භ කරලා ඒ කටයුතු අවසන් කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්ක මේවන විට කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙලා ඉන්නේ. ඉස්සෙල්ලම ඇප්ලිකේෂන් දැම්මා. ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් දාපු අයගේ නිවෙස් වලට ගිහිල්ලා මේ තොරතුරු තහවුරු කර ගැනීමක් කෙරුණා. එතකොට ඇයි අපි නැවත වටයකින් ඒ කමිටුවක් ඔස්සේ මේක සුද්ධ කරන්න? ඇත්ත වශයෙන්ම දැන් සංගණන නිලධාරියා අපිව පත් කරලා අපි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඔහු පත් කරලා ගමට යවන්නේ. සමහර විට විවේචනයක් එන්න පුළුවන්. කවුද මේ සඳහා වන විදායක මට්ටමේ තීන්දුවක් ලබා ගත්තේ? මාව සුසුසුද නැද්ද කියන එක පිළිබඳව විදායක මට්ටමේ තීන්දුවක් ලබා දෙන්න ඕන මෙතෙන්දී. ඒතොර ඒ කටයුත්ත තමයි අපි ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සිදු කරන්නේ. ඒතොර ප්‍රාදේශීය ලේකම්වරයා දන්නවා තමන්ගේ කොට්ටාසේ මේ ආපු තොරතුරු වලින් සමහර තැන්වල අඩුපාඩු තිබුණා. ඒව නිවැරදි කරන්න පුළුවන්. මේකේ වැදගත්කම මම කියන්න ඔබතුමා ඇහුවා දැන් යනව නේද අපි අභියාචන අවස්ථාවකට කියලා. දැන් අභියාචන අවස්ථාවට අපි යනවා. ඊළඟට තියෙන්නේ අභියාචන අවස්ථාව. ප්‍රාදේශීය ලේකම්වරයා වෙරිෆිකේෂන් එක අවසන් කරාට පස්සේ ඒ අභියාචන අවස්ථාවේදී ඒක දෙන්න ඉස්සෙල්ලා අපි කරනවා මේ තොරතුරු ප්‍රසිද්ධ කරනවා. ප්‍රාදේශීය ලේකම්වරයාගේ අර වෙරිෆිකේෂන් එක අවසන් වුණ හැටි සියලු තොරතුරු සෑම ගම්මානයකම අපි ප්‍රසිද්ධ කරනවා. ප්‍රසිද්ධ කරාට පස්සේ සමාවෙන්න දැන් මේ ප්‍රසිද්ධ කරනවා කියලා කිව්වහම කොහොමද මේක කරන්නේ? දැන් තැපැල් කන්තෝරුවේ තියෙනවද නැත්නම් ග්‍රාම සේවක නිලධාරියාගේ කාර්යාලයේ ලයිස්තුවක් තියෙනවද? කොහොමද මේක වෙන්නේ? දැන් ඊටපත් හොඳයි ඒ මට්ටමේ ඉඳලම අපි යන්නේක. අතෝසෙම අපිට මේක හරි හුරුයි. රාජ්‍ය නිලධාරීන් විදියට මොකද අපි ඊඩම් ප්‍රශ්නවලදී ඊඩම් කච්චේරිවලදී මේ වගේ ප්‍රසිද්ධ කිරීම් කරන නිසා තමයි මම ඒක පාවිච්චි කරේ. අතෝසෙම අපිට පොදු ස්ථානවල ग्राम निलधारीवरයාගේ කාර්යාලය ඒ වගේ ස්ථානවල අපි මේක මේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරමු. එතකොට අර ප්‍රතිලාභියාට පුළුවන් සංගණනයේදී තමන් දුන්නු තොරතුරු නිවැරදිද කියලා තමන්ගේ QR එකත් එක්ක පරීක්ෂා කරලා බලන්න. එතකොට ඒ අයිතිය සම්පූර්ණයෙන්ම ඒ නිවෙස් හිමියාට තියෙනවා. දැන් ඔබේ මේ සංගණනය ඇතුලේ තොරතුරු ඉදිරිපත් කරලා ලේඛනයකින් ඒක ඇප් එකකින් විද්‍යුත් මාධ්‍යයට කියන ඩිජිටල් මාධ්‍යයට එකතු කරගත්තා app එකක් පාවිච්චි කළා ස්මාර්ට් ෆෝන් එකකින්. දැන් මෙතෙන්ට ගියාම අපි කල්පනා කරාම අපි ආපහු එතනින් මේ පියවරක් පිටිපස්සට ඇවිල්ලා මුද්‍රිත පිටපත් වලට ආයි යනවා. ඇත්තටම මුද්‍රිත පිටපත් වලට මෙතෙන්දී අපි යන්නේ අපේ රටේ තාම ඇත්තටම ඒක අපි දකිනවා මේක ෆෝන් එකෙන් පෙන්වන්න පුළුවන් පහසුකම පිළිබඳව අපිට තාම එච්චර නිශ්චිතව කියන්න බෑ. මෙච්චර සංඛ්‍යාවක් 3G මට්ටමේ ෆෝන්ස් තියෙනවා Android ෆෝන්ස් මෙච්චර තියෙනවා කියලා තාම අපිට මේ සංගණනය කරපු කණ්ඩායමේ මේ අවුරුද්දේ අමාරු හැබැයි ලබන අවුරුද්දේ අපිට පුළුවන් වෙයි ඒ තොරතුරු ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ අවස්ථාවේ අපි යනවා මුද්‍රිත කොළවලට ගිහිල්ලා ඒ අයට තමන්ගේ විස්තර බලා ගන්න අවස්ථාව දෙනවා. මේ සැරේ මේ සුබ සාධන ප්‍රතිලාභ මෙච්චර කාල තිබුණානේ විවිධ නම් වලින් හඳුන්වන ඒවා තිබුණා විවිධ මට්ටමින් ඒ ප්‍රතිලාභ ලැබුණා. සමහර අයට තරමක් වැඩියෙන් ලැබුණා සමෘද්ධි අයට ලැබිච්ච මුදලට වඩා අඩුයි වැඩිහිටි දීමනාව මේ වගේ මේ විවිධ නම් වලින් හඳුන්වන ඒවා තිබුණා. ඇත්තරම රජය විසින් ක්‍රියාත්මක කරන සුබ සාධන ප්‍රතිලාභ යෝජනා තිබුණා 31ක් වගේ. මේ ඔක්කොම මේ ඔබේ අලුත් යාන්ත්‍රණයත් එක්ක එක තනි තැනකට එනවද? අනිවාර්යෙන්ම මේක තනි තැනකට එනවා. මීට පස්සේ මේ පනත තුලින් සියලු සමාජ සුබසාධක ප්‍රතිලාභ එක ස්ථානයකින් මෙහෙවන තත්ත්වයකට පත් වෙනවා. හැබැයි මේක ඔය 31 ගැන කියනකොට සංකීර්ණයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපි හදාපු නිර්ණායක 22 අනුව ගත්තොත් දැන් සමහර පවුලක පුතා රැකියාව කරනවා. හැබැයි පියා විශ්‍රාමිකයි පියාට ජීවත් වෙන විදියක් නැහැ. ඒ නිවසේම වුණත් එතෙන්දී මෙතන අවස්ථාවක් තියෙනවා ඔහුට වැඩි ප්‍රතිලාභයක් සඳහා ඉල්ලුම් කරන්නට. ඒතර එවැනි සමහරට ගර්භණීය කාන්තාවකට ඒ ප්‍රතිලාභය ලබා ගැනීමට ඒ අනු අවස්ථාව ලැබෙන. ඒ සඳහා වන නිර්ණායක බොහොම පැහැදිලිව අපි මේ ගොනු කරලා තියෙනවා. ඒ අනුව අපිට ලැබෙන්නේ 1.04. ඒ කියන්නේ ලොකු පරාසයක් නෑ. 0.1 ඔය පරාසය තුලදී තමයි මේ සියල්ල තීන්දුව කරන්නේ. ඒ කියන්නේ ලැබෙනවා නොලැබෙනවා. ලැබෙනවා නොලැබෙනවා. දැන් මේ විවිධ නම් අපේ සමාජයේ අවුරුදු ගාණක් මේ ප්‍රතිලාභ විවිධ නම් වල ප්‍රතිලාභ අපි දන්නවනේ. දැන් ඒ ඔක්කොම නැතුව දැන් එන මේ ප්‍රතිලාභ ක්‍රමයට මොකද්ද නම? අස්වැසුම කියලා මේ app එක නම් කරේ. එතකොට විශේෂයෙන්ම අපි දකින්නේ මේ social net එක මොන නමින් පාවිච්චි කරත් විවිධ නම් ඒ කාලේ විවිධ අමාත්‍යංශ විවිධ දෙපාර්තමේන්තු විවිධ නම් වලින් ගියා. නමුත් අපිට දැන් මේක එකම නමකින් යන්නට පුළුවන්. ඒතකොට මේ පනත අනුව සමාජ ප්‍රතිලාභ කියන වැකිය තුල තමයි මේ සියල්ල ගොනු කරලා තියෙන්නේ කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. පද්මසිරි ඔබ අඳුරගෙන තියෙනවද මේ වෙනකොට ගෙවීම් කරන ප්‍රමාණයන් ඒ කියන්නේ අපි හිතමු 7000ක් 3000ක් 1500ක් එහෙම විවිධ ගෙවීම් මට්ටම් හඳුරගෙන තියෙනවද? දැන් මේ පිළිබඳව අපි ඇත්ත වශයෙන්ම අපේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විද්වතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් කරා අපි මේක විශ්ලේෂණය කරා. ඊට අමතරව ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර ආයතන දැන් ලෝක බැංකුව පවා අපිට මේ විශ්ලේෂණ තොරතුරු ලබා දීලා තියෙනවා. එතන මේ සියල්ල අපි දැන් නිරීක්ෂණය කරනවා. මේ සියල්ල නිරීක්ෂණය කරමින් අපි බලාපොරොත්තු වෙනවා ඇත්ත වශයෙන්ම මේ ප්‍රතිලාභ කියන්නේ අපි සමාජ සුබසාධන ප්‍රතිලාභ ලැබෙන්න ඕන ඉලක්ක කණ්ඩායම මුලින්ම හඳුනා ගන්න. ඒතර ඉලක්ක කණ්ඩායම තුල මම කියාපු කණ්ඩායම් ඉන්නවා. සමහරලාට සමාජ සුබසාධන ප්‍රතිලාභ පවුලටම ලැබෙනවා. සමහරලාට වැඩිහිටියාට පමණක් ලැබෙනවා. ඒ පවුල යට නොලැබෙන්න පුළුවන්. ගර්භණී කෙනාට ලැබෙනවා. පවුල යට නොලැබෙන්න පුළුවන්. ඒ වගේ කැටගරීස් වලට කාණ්ඩ වලට මේක කැඩෙනවා. එතකොට ඒ අනුව අපිට තාම කල් වැඩි මේ ගණන් බිමි කියන්නට මං හිතන්නේ තාම මාසයක් වගේ ඇතුළත අපිට පුළුවන් වෙයි ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්නට. මේ වෙනකොට සමාජ ප්‍රතිලාභ හැටියට ওই විවිධ වැඩසටහන් යටතේ ලැබුණු පිරිස කොච්චර විතර ඉන්නවද? සමෘද්ධිය ඇතුළු මේවයි ලැබුණු පිරිස සංඛ්‍යාවක් හැටියට ගත්තොත් ඇත්තොසෙම දැන් මෙතනත් මම මේ අවස්ථාවේ ඒක කියන්නට ඕන. අපි දන්නවා සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 17ක්. නමුත් විවිධ අවස්ථාවල ඔබ දන්නවා රුපියල් 5000 පහුගිය කාලේ දීලා මේ සංඛ්‍යාව තවත් වැඩි වුණා. ඒ කියන්නේ පොරොත්තු ලේඛන වලට ඒ වගේ සමාන අනුපවුල් වලට. ඉතින් ඒක නිසා දැන් අපිට මේක නිශ්චිත කර ගැනීමට පුළුවන් වෙන්නේ මෙන්න මේ සංගණනයෙන් පස්සේ තමයි. ඊට පස්සේ එක ආයතනයයි මහා භාණ්ඩාගාරයේ යට තියෙන සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විතරයි මේ කටයුත්තේදී මැදිහත් වෙන්නේ. අනෙකුත් අමාත්‍යංශ අපිට උදව් කරනවා, අනෙකුත් දෙපාර්තමේන්තුව අපිට උදව් කරනවා. හැබැයි මේකේ ක්‍රියාකාරීත්වය මෙහෙවන්නේ ඒ ප්‍රතිලාභ මණ්ඩලය තුලින් පමණයි. පද්මසිරි මහත්තයා දැන් අපි බැලුවාම ප්‍රතිලාභ ලැබෙන පිරිස මේ අය සමාජයේ ඇත්තටම දරිද්‍රතාවයෙන් පෙළෙන ඉතාමත්ම අභියෝග වලට මුහුණ දෙන පිරිසක්නේ. එතකොට මේ අයගෙන් කිසිවෙක් මේක පල්ලෙහාට වැටෙන්න දෙන්න බෑ. ඒක තහවුරු කරගන්නේ කොහොමද? අපි මේ වැඩපිළිවෙල ආරම්භ කරන අවස්ථාව වෙනකොට ලංකාවේ ප්‍රතිලාභ ලබා දෙන සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබන කණ්ඩායම් විවිධ කැටගරීස් වලට වැටෙනවා. මම හිතන්නේ ලොකු විවේචනයක් රටේ තිබුණා. මේ විවේචනය තුළ නුසුදුස්සන්ට සමෘද්ධි ලැබුණා. නුසුදුස්සන්ට වැඩිහිටි දීමනා ලැබුණා. ඔය ආදී චෝදනා තිබුණා. එතකොට ඒක තමයි මේ අපි දැන් නිවැරදි කරගෙන ඇත්ත වශයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න ඕන රජය වගේම විරුද්ධ පක්ෂය පවා අපිට පැහැදිලිව කියලා තියෙනවා පාර්ලිමේන්තුවේදී. අපි මේ වැඩසටහනට කැමතියි. මේක අනිවාර්යයෙන්ම ලංකාවේ පමා වෙලා හෝ ක්‍රියාත්මක විය යුතුයි කියන තැනට ඒ අය කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒකෙන් අපි දකිනවා දැන් ඔබ ඊට පැහැදිලිව ඇහුවා ලෝක බැංකු වාර්තාව අනුව මේක දෙගුණයක් වෙලා තියෙනවා. එතකොට මේ දෙගුණයක් උනේ කොහොමද? ඇත්ත වශයෙන්ම කොවිඩ් වසංගතය, ඒ වගේම ලෝක ආර්ථික පරිහානිය, යුක්‍රේන සහ රසියාන් යුද්ධය සමග ඇතිවෙච්ච ඒ අර්බුදය, ඒ වගේම රසායනික පොහොන ආනයනය නැවැත්වීමෙන් අපේ කෘෂිකර්මයට කරගත් අවුල මේ සියල්ල දිගලයිස්තුවක් කියන්නේ වැරදි තීරණ එකින් එක පසුපස ආවා. ඉතා පැහැදිලිව. එතකොට මේ තුල තමයි ওই සංඛ්‍යාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම එක දෙයක් කියන්න ඕන අශෝක, මේ සංගණනය මේ වසරෙන් නතර වෙන්නේ නැහැ. මේක සෑම වසරකම අපි මේ පනතට අනුව සිදු කළ යුතුයි. දැන් අපේ ප්‍රේක්ෂකයෝ වඩා උනන්දුවෙන් ඉන්න ප්‍රශ්න මම ඔබෙන් අහන්නම්. ඒ කියන්නේ මෙතෙක් සමෘද්ධි ප්‍රතිලාභ ලැබුණු ඇතම් කෙනෙකුට මේ අලුත් ලයිස්තුව හදලා මේක වෙරිෆයි කරලා මේක තහවුරු කරලා ගත්තාම නොලැබී යන්න පුළුවන්නේ. බොහෝ විට නොලැබී යන්න පුළුවන්. ඒ වගේම ඔබට දෙයක් කියන්නට ඕන. මොකද අපේ ප්‍රාදේශීය ලේකම්වරු සමග කරපු සාකච්ඡාවලදී අපිට වාර්තා වුණා සමහර අය අපේ SMS එකට ඇයි ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ? එයා දන්නවා එයා නුසුදුසෙක් වෙනවා කියලා. එනිසා එයා කලින්ම තීන්දුව කරලා තියෙනවනේ අපි මේ සමීක්ෂණයට සහභාගී නොවි අපි අයින් වෙනවා. ඒ වගේ තීන්දුව ගත්තු අයත් මේ කොටසේ ඉන්නවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් බොහොම නිවැරදි තීන්දුවකට අපිට මෙතෙන්දී යන්න පුළුවන්. ඒ වගේම අපිට මම මතක් කරන්නට ඕන අපි ඉස්සෙල්ලා කතා කරා සුළු වශයෙන් මේ අභියාචනය. මේ ඉතාමත් හොඳ අවස්ථාවක් නේ. දැන් තමන්ට තමන්ගේ තොරතුරු පිළිබඳව අපි දක්වපු ඒ කරුණු පිළිබඳව එයාට අභියෝගයක් තියෙනවා. ඒවයි වැරද්දක් තියෙනවා. එයාගේ QR කෝඩ් එක අනුව බලලා එයාට පුළුවන් ඒක නිවැරදි කරන්න අභියාචනයක් ඉදිරිපත් කරන්න. ඒතකොට ඒ තරම් මේක අපි ජනතාවට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒතකොට එයා හිතන්න පුළුවන් මේ අවස්ථාව ලබා නොදුන්න නම් මට වෙනවා අසාධාරණයි. අමතක නොකළ යුතුම කාරණයක් තියෙනවා. මොකද දැන් අපි නිල වශයෙන් ගත්තාම මේ ඉන්නේ මැතිවරණ සමයක. ඒක මැතිවරණය තියෙන දවස පිළිබඳ සංවාදයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි ඉන්නේ මැතිවරණ සමයක. මේ වගේ ඡන්දයක්, ඒ කියන්නේ පළාත් පාලන ඡන්දය, රාජ්‍ය සභා, නගර සභා, මහනගර සභා මේ බිම් මට්ටමේ ඡන්ද. දැන් මෙන්න මේ කාලේ අපි දකිනවා මේ වගේ එකකට ගිහිල්ලා අවසානයේ ප්‍රතිලාභ මට තිබිච්ච එක නැති වුණා කියන චෝදනාව නැගෙන්න ගත්තාම තමයි මේ බිම් මට්ටමේ ඉන්න දේශපාලනඥයෝ විශේෂයෙන් සක්‍රිය වෙන්නේ. අන්න එතනදී තමයි අර හඬ මතුවලා මේකේ විවිධ දේවල් වෙන්නේ. දැන් මේක කළමනාකරණය මේක අපි අවබෝධ කරගෙන ඉන්න ඕන එකක් නේ. අපි නැවත නැවත දැකලා තියෙනවා ප්‍රතිලාභ අහක් කරන්න ගිය ගමන් මේක දේශපාලන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙන ඒ ස්වරූපය අපි දැකලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මෙන්න මේක කළමනාකරණය කරගන්නේ කොහොමද? මොකද්ද ඔබේ සූදානම? ඉතා පැහැදිලිවම කියන්නට ඕන ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයත් ඒ වගේම විපක්ෂයේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විපක්ෂ නායකතුමා ප්‍රසිද්ධියේම එතුමාගේ අයවැය කතාවේදී මේ ගැන සඳහන් කරා. ඒතර අපි දකිනවා ඒ අය මේකට අත ගහන්නේ නැහැ කියන එක. ඒගොල්ලෝ සපත කරලා තියෙනවා. ඒ වගේම අශෝක මෙතන තව දෙයක් පේනවා. දැන් ඔබ පිළිගන්නවද සමෘද්ධි ප්‍රතිලාභ ලැබුණු අයට වඩා නොලැබුණු අය වැඩි කියන එක? ඒතකොට ඒ අයගේ තිබුණා විශාල ආందోලනාවක්. ඒ අයගේ තිබුණා විශාල ආందోලනයක්. ඒ නිසා තමයි පොරොත්තු ලේඛන හැදුනේ. ඒ අය කටයුතු සියල්ල සිද්ධ වුණේ. හැබැයි මෙතෙන්දී මේක නිවැරදි වුණාට පස්සේ අපේ මහජන නියෝජිතයන්ට උනත් කියන්න පුළුවන් ඔබට මේක නොලැබුණේ මෙන්න මේක නිසානේ. ඔබේ කුඹුරේ අක්කර පහක් තිබුණානේ ඔබට. ඔබට වාහනයක් තිබුණනේ. දැන් ඒ ආදී වශයෙන් මේක ගමේදීම සංවාදය සිද්ධ වෙලා අවසාන වෙන්නට ඉඩ තියෙනවා. අපි පොඩ්ඩක් පැහැදිලි කරමුද මොන වගේ නිර්ණායකද සැලකිල්ලට ගත කියලා. මේකේ නිර්ණායක ගොඩක් තියෙනවා. ටිකක් තීරණාත්මක නිර්ණායක කිව්වොත් හොඳයි මේ පවුලේ ආදායම. ඒ කියන්නේ උදාහරණයක් හැටියට මම මේ එක කාරණයක් මේ මාධ්‍යවල මේක මතු කරලා තිබුණා. වෘත්තීය සමිති නායකයෝ මතු කරලා තියෙන උදාහරණයක් හැටියට අපේ වතු සේවකයෝ අපි දන්නවනේ අපේ මේ ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේ ඉන්න වතු සේවකයෝ ඒ අයට ස්ථිර රැකියාවක් තියෙනවා. වත්තේ ඉන්නවනම් රස්සාව තියෙනවා. හැබැයි ඒ අය කියනවා අපේ ආදායම ඊටා සීමිතයි. අපිට මේ ප්‍රතිලාභ මුකුත් නැහැ කියලා. දැන් මෙන්න මේ මම මේ කියන්නේ උදාහරණයක් ලෙස. එතකොට මෙන්න මේ වගේ කාරණා සැලකිල්ලට ගත්තාම අපි කොහොමද මෙතනින් ඉස්සරහට යන්නේ? අපිට මේ සාකච්ඡාව ඉතාමත් වැදගත් වෙනවා. ඒ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් දැන් අධ්‍යාපනය ගත්තම. මයිතනින් පටන් ගන්න අධ්‍යාපනය පවුලේ සමාජිකයන්ගේ අධ්‍යාපන මට්ටම. වයස අවුරුදු 5-16 අතර පාසල් නොයන ළමුන් සංඛ්‍යාව. දැන් අපි ගන්න ඔබට පැහැදිලි ඇති මොන වගේ ඒරියා එකක්ද අපි මෙතෙන්දි බලන්නේ. දැන් ඒ පාසල් යන්නේ නැති දරුවෝ ඉන්නවා නම් ඒක ප්‍රතිලාභ ලැබීමට සුදුසුකමක් වෙනවා. හරි. ඒ වගේම දැන් සෞඛ්‍ය. දැන් මේවා කලින් බලපු නැති දේවල්. දැන් දිගුකාලීන නිදන්ගත රෝගෝලින් පෙළෙන පවුලේ සමාජිකයන්. එතකොට මේක අලුතෙන් ආරෝපණය කරන්න දෙයක් නැහැ නේ. ගෙදර ඉන්නවනම් නිදන්ගත රෝගියෙක් ඒක පැහැදිලිවම මේ නිර්ණායකයේදී ඇතුළත් වෙනවනේ. ඒ වගේම ආබාධ සහිත පවුලේ සමාජිකයන්. ඒ වගේම දැන් ආර්ථික මට්ටම ගත්තම අපි ඒක පුද්ගල වියදම බලනවා. මාසික ඒක පුද්ගල වියදම. ඊළඟ තමයි බලන්නේ මාසික ඒක පුද්ගල ආදායම. මෙන්න මේ වගේ නිශ්චිතව අපි මේ තොරතුරු ලබා ගැනීම තුල අර මං කිව්ව 0.1 අතර දෝලනය කර ගැනීම ඉතා පහසු වෙනවා මේ කටයුත්ත. ඒ නිසා මම හිතනවා ඇත්ත වශයෙන්ම මම සිරසට ස්තුතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ අහපු එක ගැනත් විශේෂයෙන් මොකද මේ තොරතුරු ජනතාව දැනගන්නට ඕන. මොකද මේක සමීක්ෂණය ගියපු අය දන්නවා. සමීක්ෂණය නොගියපු අයත් මේක ගැන දැනුවත් වෙනවා. මෙන්න වැඩසටහන් වලදී මෙහෙම ප්‍රශ්න අහනකොට. මේ සමීක්ෂණය සඳහා මේ තොරතුරු රැස් කිරීම සහ මේවා නිරවුල් කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් ගම්වල මේමට සහභාගි වෙච්ච අපි දන්න ග්‍රාම සේවක නිලධාරී මහතුරු, සමෘද්ධි නිලධාරී මහතුරු, ආර්ථික නිලධාරී මහතුරු ඒ පිරිස පහුගිය දවස්වල අපි දැක්කනේ. මේකත් එක්ක ගැටුමක් තිබුණා. විශේෂයෙන් සමෘද්ධි නිලධාරීන් කෝවා අපිට ගිහිල්ලා මේ ඔබේ පනතේ තියෙන රෙගුලාසි එක්ක මේ තොරතුරු සපත කරොත් අපිට මේක අභියෝගයක් වෙන්න පුළුවන් කියලා. දැන් මේ වැඩේ බිම කළා, ගමේ කළා. හුරු අය නැතුව අලුත් පිරිසක් මේ සඳහා අඳුරන් නැති මූණු මතුවීම අර ඔබ කියන අර මිලියන 3.7 3.1ට එන්න බලපෑවද? මම හිතන්නේ අතොසෙම ගම්මට්ටම නිලධාරීන් නොවන කණ්ඩායමක් මේක සිදු කරා කියන එක පිළිබඳව ඔබ අහපු විදියට මේ 3.7 3.1ට අඩු වුණේ ඒ නිසාද කියලා අහපු ප්‍රශ්නෙට මට කියන්න තියෙන්නේ නැහැ. එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඇත්තවසම මම හිතනවා ඒ සංගම් නිලධාරීන් ගම ගැන දන්නෝ ඒගොල්ලෝ. හැබැයි අර ගම් මට්ටමේ වැඩ කරලා නොතිබුණාට ඒ අය මේකට දමන්න ලැබීම මම දකිනවා වෙස්වලාගත් ආශිර්වාදයක් කියලා. ඒ අයට අලුතෙන් ගෙවීමක් කරාද? ඒ අයට අලුතෙන් ගෙවීමක් කරා. ඒ සෑම දිනාටම අපි රුපියල් 300ක දීමනාවක් ලොකු වියදමක්. ඔව් දරනවා. එතකොට ඒ වියදම ඇත්තවසම අපි ලබා දුන්නා. දැන් මෙතෙන්දි මට ඔබ අහපු ප්‍රශ්නයත් එක්ක කියන්න තියෙන්නේ මේ ගම්මට්ටමේ නිලධාරීන් ඇයි මේක ප්‍රතික්ෂේප කරන්නේ? දැන් මගේ නම් මතය ඇත්ත වශයෙන්ම දැන් මේ වන විට රටේ සමාජ දේශපාලන ආර්ථික ක්‍රමය තුල නිවැරදි සමාජ ප්‍රතිලාභ ලබා දිය යුතුයි කියන හඬ ආපු අවස්ථාවේ මෙතන ඉන්න ආර්ථික සංවර්ධන නිලධාරීන් කියන්නේ සියලු දෙනා විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්ච උපාධිධාරීන්. ඒ බෝඩ්ඩල්ලගෙන කෑගැහුවේ මේවා නිවැරදි කරන්න කියලා. ඒතර ඒක තමයි මේ අවස්ථාව ලබා දුන්නේ. මොකද අවසනාවකට ඒගොල්ලෝ ඒ වැඩසටහනෙන් කරෑරියා. හැබැයි කරෑරියා කියලා සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මේක අත්හැරියේ නැහැ. අපි ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු සමග සම්බන්ධ වෙලා ඒ යොදාගත් කණ්ඩායම ඉතා සාර්ථකව මේ වැඩ කටයුත්ත අවසන් කරා කියලා මම බොහොම සන්තෝෂයෙන් මේ අවස්ථාවේදී කියන්න කැමතියි. පද්මසිරි මහත්තයා දැන් අපි මේ වැඩසටහන දිහා බැලුවහම ඔබේ තක්සේරුව අනුව කී දෙනෙකුට වගේ ප්‍රතිලාභ ඔබ කිව්වා මේක නිශ්චිත ඉලක්කම් වලට එන්න අමාරුයි කියලා. හැබැයි දැන් මේ වැඩපිළිවෙලට මුදල් ලැබෙන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ සෙසු තෝරාගත් ඇතැම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනත් එක්කනේ මේකට ආධාර ලැබෙන්නේ. කොච්චර ආදායම් ලැබෙනවද? කොච්චර මේකට අපිට සල්ලි දාන්න පුළුවන් වෙයිද? ඒක බැලුවම කී දෙනෙකුට වගේ දෙන්න පුළුවන් වෙයිද? මම හිතන්නේ අශෝක දැන් 2023 වර්ෂය සඳහා වන අයවැය සම්මත වුණානේ. ඒ අයවැය තුල මේ සමාජ සුබසාධන ප්‍රතිලාභ සඳහා වෙන් කරලා තියෙන ප්‍රතිපාදන. ඒතර ඒක තුල රාජ්‍යයේ මුදල් තමයි සියල්ල. මේ සඳහා විදේශ ආධාර එකතු වෙන්න පුළුවන්. නමුත් අපි ඒක ගැන දකින්නේ මේ සියල්ල වැය කරන්නේ රජය. රජයේ වැය බරක් විදිහට තමයි අපි මේක දරන්නේ. ඒතර ඒක තුල අර නිශ්චිතව මේ අවස්ථාවේදී මට කියන්න අමාරු මේ ලංකාවේ ප්‍රථම වරට සිදුවන මේ වැඩපිළිවෙල තුල මම ඔබට කිව්වා වගේ අර කොවිඩ් නිසා, විදුලිය කැපීම නිසා, පොහොර ප්‍රශ්න නිසා රැකියා අහිමුණු කණ්ඩායම මෙතෙට එකතු වෙන්න පුළුවන්. මේ නිර්ණායකයට එකතු වෙන්න පුළුවන්. ඒතර ඒ අය දැන් විදුලිය ලැබිලා තියෙනවා, පොහොර ලැබිලා තියෙනවා. ඉදිරියේදී අය ලබන වසරේ මේක ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වැඩපිළිවෙලේදී දැන් සමෘද්ධිගත් අය ජීවිතාන්තය දක්වා යනවානේ. අවුරුදු 20කම යනවා ඒක. දැන් සමෘද්ධිය ප්‍රතිලාභ ලැබපු අයගේ තියෙනවා අනිවාර්ය ඉතුරුම් කියලා වර්ගයක් තියෙනවා. දැන් පහුගිය කාලේ අපි දන්නවා ඒ වයින් සල්ලි අරගෙන එක එක දේවල් කරා. ඒක වෙනමම කාරණයක්. දැන් මේ සමෘද්ධි ප්‍රතිලාභ ලැබූ අයගේ ස්ථාවර තැන්පතු එයා අනිවාර්ය ඉතුරුම් ඒ මුදල් වලට මොකද වෙන්නේ? දැන් මම නම් දකින්නේ එතෙන්දී දැන් මේ සෝෂල් net එක ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට ක්‍රියාත්මක කරනකොට ඇත්තටම මේ අය මේකෙන් මුදවා ගැනීම සඳහා සුබසාධන ප්‍රතිලාභ හැමදාම ලබන්න නෙමෙයි. ඒකෙන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ. ඒ කියන්නේ ස්වයං රැකියාවලට යන්න ඕන, වෘත්තීය පුහුණු වැඩසටහන් හඳුන්වලා දෙන්නට ඕන, සුළුසුළු ආයෝජන කර්මාන්ත පැත්තට මේ අය යොමු කරගන්නට අවශ්‍යයි. ඉතින් මෙන්න මේ කටයුතු වලදී ඔය අනිවාර්ය ඉතුරුම් තියෙන ඒ පුද්ගලයන් ඉතා පහසුවෙන් ඒ අයගේ ඒ අරමුදලත් පාවිච්චි කරලා ඒ අයට තමන්ගේ ආදායම් උත්පාදන තැනකට ඒ අය ගෙන යාම සඳහා වන වැඩපිළිවෙල හිමි එයාට ලැබිලි තියෙන මුදල උන්ට අහිමි වෙන්නේ නැහැ. ඒ අයට අහිමි වෙන්න බෑනේ මේක. ඒ අයගේ අනිවාර්ය ඉතුරු කිරීම. හැබැයි ඒක එයා කැමති වෙයි ඒක යොදවලා එයාගේ වෘත්තීය තත්ත්වය දියුණු කරගන්න, එයාගේ ස්වයං රැකියා තත්ත්වය දියුණු කරගන්න එයා කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්. අපි මේ සංවාදය තවදුරට ගෙන යා යුතුයි. මොකද මේක ඉතාමත්ම වැදගත්. මේ මොහොතේ සමාජ ආරක්ෂණ දැල නිවැරදිව ක්‍රියාත්මක කිරීම සහ තහවුරු කර ගැනීම සඳහා පද්මසිරි මහතා බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි.